අවසරයි ස්වාමීන් වහන්ස අද දවසේ ධර්ම යාත්‍රා වැඩසටහනින් ඔබ වහන්සේගෙන් මෙන්න මෙවැනි ප්‍රශ්නයක් අහන්නට මම කල්පනා කළා විශේෂයෙන්ම කාර්යයේ සේවයට අපි මෙහෙම විතර දක්ෂතාවය සමාජයෙන් විවිධ ولكن هذا هو
ආත්මය කිස්සමෙන් ගත්තොත් එතන ජාති කරා ජාතිය තමයි. සාමාන්‍යයෙන් සංගරපණ කිස්සමෙන් ගත්තොත් එතන ජාති කරා ජාතිය තමයි. සාමාන්‍යයෙන් සාධාරණ සපස්තන සාධාරණ කියන්නේ සපස්තන නබුනේ කියන්නේ සපස්තන එහෙම සංස්කාරයන්ගේ ඵලයක් හැටියට ලෝකෙ දකිද්දී අපි කවදාක්වත් මාත්‍යෝ සංස්කාර දුර්වල සමාජය බලහත්කාරයෙන් අපේ ළඟට ගන්න උත්සාහ ගන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහණෙනි ඔබලා ධර්මයේ දේශනා කරන්න. දැන් මගේ ළඟටත් වෙනවා මුස්ලිම් මහත්තුරු, ක්‍රිස්තියානි මහත්තුරු, Hindu මහත්තුරු. මටත් කියන ස්වාමීන් වහන්සේ මට පැවිදි වෙන්න මම කියනවා පුතේ අනේ කලබල වෙන්න නම් එපා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට අන්‍ය ආගමික පින්වතුන්ලා, ජාතික පින්වතුන්ලා බලෙන් කැමැත්ත ඇති කරලා අපේ බෞද්ධ ආගමකට ගන්න කියලා අපිට කොතනකවත් ඒසාවය තව ධර්මයේ තුල හැසිරෙන්න. තව ආරෂ්ඨාංගික මාර්ගයේ තුල ඔයා ගමන් කරන්න. ගමන් කරලා ඔයා තුලින් වාට තීරණයක් ගන්න පුළුවන් නම් එදාට ඔබ ඒ තීරණය ගන්න. මොකද මට අවශ්‍යතාවයක් නැහැ බලහත්කාරයෙන් මේ කණ්ඩායම ධර්මයට බඳව ගන්න, එහෙම නැත්නම් ශාසනයට බඳව ගන්න, පැවිද්දට බඳව ගන්න. අපි එහෙම උත්සාහ කරනවා නම් එතන තියෙන තෘෂ්ණාවක්. තේන් තෘෂ්ණාව තිබෙ තන අනිවාර්යම දුක තියෙනවා. එහෙම ගණිද්දී අන්‍ය ආගම්මයි අපිත් එක්ක ගැටෙනවා. ඒ අය දේශයක් ඇති කරගන්නවා. ඒ අය වෛරයක් ඇති කරගන්නවා. එහෙම වුණොත් එක පුද්ගලයෙක් නිසා මහා ඝට්ටනයක් සමාජය තුල සිද්ධ වෙනවා. පුද්ගලයෝ දහ දෙනෙක් නිසා මහා සැකයක් ආගම් අතර සමාජය තුල සිද්ධ වෙනවා. මොකද තෘෂ්ණාවයි මේ සියල්ල කරන්නේ. තෘෂ්ණාව යම් තැනකදී ඉතේ මුල් වෙන්නේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නෑ. යා දුක හඳුනන්නේ නෑ. දුකට හේතුව තෘෂ්ණාව හඳුනන්නේ නෑ. දුක නිරෝධය කිරීමේ මාර්ගය හඳුනන්නේ. ඉතින් එවැනි අසරණ ලෝකයක් තුල සරණක් ඇති කෙනා කවදාක්වත් මාත්‍යෝ තමන්ගේ ආගම නිසා නැති ප්‍රශ්න සමාජගත කරගන්නේ නැහැ. ඒ නිසා අපි නිරතුරුවම බුදුරජාණන් වහන්සේ අපිට පනවලා තියෙන්නේ ධර්මයේ දේශනා කරන්න. ඔබලා චතුරාර්ය සත්‍ය දේශනා කරන්න. ඒ චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරලා ඒගොල්ලන්ගේ කුසල් ධර්මයන් තියෙනවා නම්, අතීත කුසල් තියෙනවා නම්, සැඟවුනා වූ කුසල් තියෙනවා නම්, ඒවේ මතු කරගන්නේ. මතු කරන්නේ ඒ අය තමන්ගේ ඒ ආගම් අයින් කළා බුදු දහමට වැළඳගන්නේ. ඒගොල්ලන්ගේ කැමැත්ත මත සිද්ධ වෙන දෙයක්. අපේ පෙළඹීම මත, අපේ බලහත්කාරකම් මත සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා නිරතුරුවම බුදුරජාණන් වහන්සේගේ කාලේ අද ස්වභාවයයි අපිට සම කරන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ තීන්දුව තීරණ ගත්තේ අතීතේ මහා සංඝ රත්නයේ තීන්දුව තීරණ ගත්තේ තෘෂ්ණාව නිරෝධය කළා වූ ජීවිත තුලින්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අද අපි සියල්ලම තීරණය ගන්නේ තෘෂ්ණාව ඔද්දල්ුණා වූ, තෘෂ්ණාව දෝරේ ගලා යන්නා වූ සිතුවිලි නැත මත. එහෙනම් ඒ නිසා අපි සාසනය උපයෝගී කරගන්නේ එක්කෝ අපේ ආරක්ෂාවට, එක්කෝ අපේ ආරක්ෂාවට, අපේ ව්‍යාපාරය, අපේ රැකියාව, අපේ අනාගතය, අපේ අධ්‍යාපනය, ඒවැ ආරක්ෂාවට අපි උපයෝග කරගන්නවා. එහෙම නැත්නම් අපි ලබන්නා වූ නිලතල, බලතල, නම්බු නාම, ප්‍රසිද්ධිය, කීර්තිය, ප්‍රශංසාව මේවා උදෙසා අපි ආගම භාවිතා කරනවා, නැත්නම් උපකාර කරගන්නවා. තව කෙනෙක් ඉන්නවා යා ආගම උපයෝගී කරගන්නේ තමන්ගේ ව්‍යාපාරය රැකියාව උදෙසා. එයා ආදායම් මාර්ගයක් බවට ධර්මයේ පත් කරගන්නවා.
ඒවාගේ තව කෙනෙක් ඉන්නවා මහානික් නිරතුරුවම දේශපාලනය උදෙසා ආගම් ප්‍රයෝජනෙට ගන්නවා. දේශපාලනේ තමන්ගේ පැවැත්ම උදෙසා දේශපාලන පැවැත්ම උදෙසා තව කෙනෙක් ඉන්නවා හොරකම වංචාව දූෂණය උදෙසා ආගම ප්‍රයෝජනෙට ගන්නවා. දැන් අපිට සමාජයේ දිහා බැලුවහම පේනවා බුදුදහම කොයි ආකාරයෙන් කීදෙනෙක් ප්‍රයෝජනෙට අරගෙන තියනවද කියලා. බුදුදහම ව්‍යාපාර උදෙසා කොච්චර ප්‍රයෝජනෙට අරන් තියනවද? බුදුදහම රැකියාව උදෙසා කොච්චර ප්‍රයෝජනෙට අරන් තියනවද? බුදුදහම වංචාව දූෂණය හොරකම උදෙසා කොච්චර ප්‍රයෝජනෙට අරන් තියනවද? බුදුදහම තමන්ගේ කීර්ති ප්‍රශංසා නම්බුනාම තනතුරු උදෙසා කොච්චර මේ ප්‍රයෝජනෙට අරන් තියනවද? නමුත් මහත්වරයෝ මේ එකම ධර්මයක්වත් බුදුදහමට අයිති නැහැ. බුදුදහම කියන්නේ තෘෂ්ණාව නිරෝධය කරන මාර්ගයක්. තෘෂ්ණාව වඩන මාර්ගයක් නෙමෙයි. තෘෂ්ණාව මගේ කරගන තෘෂ්ණාව මගේ ආත්මය කරගන මාර්ගයක් නෙමෙයි බුදුදහම කියන්නේ. බුදුදහම හැම වෙලාවම තෘෂ්ණාව නිරෝධය කරන මාර්ගය. තෘෂ්ණාව සියුම් කරන මාර්ගය. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. අපි සම්මා සම්බුද්ධ ශාසනය දිහා බලද්දී දැන් මට නම් පුදුම හිතෙනවා දෙයියනේ අපි මේ ජීවත් වෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් කොච්චර නම් ඈත් වෙලාද කියලා. අපි මේ ජීවත් වෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් කොච්චර නම් දුරස්ත වෙලාද කියලා. අපි මේ ජීවත් වෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් කොච්චර නම් පිටස්තර කෙනෙක් බවට පත් වෙලාද කියලා. අද මොකද සම්මා සම්බුද්ධ ශාසනයෙන් කියලා අපි කරන්නේ? අපේ පෞද්ගලික ප්‍රයෝජනයන් උදෙසා ශාසනය උපයෝග කරගන්නවා. අපේ අනාගත අරමුණු උදෙසා අපි ශාසනය ප්‍රයෝජනෙට කරගන්නවා. අපේ ආර්ථික ශක්තිය උදෙසා අපි ශාසනය ප්‍රයෝජනෙ කරගන්නවා. අපේ කීර්ති ප්‍රශංසා නම්බුනාම තනතුරු උදෙසා ශාසනය ප්‍රයෝජනෙ කරගන්නවා. අපේ සැපය උදෙසා ලෞකික සැපය උදෙසා අපි ආගම ධර්මයෙන් ප්‍රයෝජනෙට අරගන්න. නමුත් මේ කොතනකවත් මහත්වෝ සම්මා සම්බුද්ධ ශාසනයක් නැහැ. සම්මා සම්බුද්ධ ශාසනයක් තියෙනවා නම් එතන චතුරාර්ය සත්‍ය තියෙන්න ඕනේ. එයා දුක හඳුන ගන්න ඕනේ. මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ මේ ප්‍රියන්ගෙන් වෙම්මින් අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධ දුක දුක් සත්‍ය හැටියට අවබෝධ කරගන්න. එයා දකින්න ඕනේ. එයා ඒක දැකලා එයා තේරුම් ගන්න ඕනේ මේ දුක ඇති වෙන්න නම් තෘෂ්ණාවයි මුල් වෙන්නේ කියලා. තෘෂ්ණාව නැති කරන්න නම් දුක නැති කරන්න නම් අනිවාර්යයෙන්ම තමා තුළින් තමන් දකින්න ඕනේ තෘෂ්ණාව නැති කළ යුතුයි කියලා. ඊට මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි. ඒ නිසා ධර්ම මාර්ගය කියන්නේ නිවන් මාර්ගය කියන්නේ මහත්වෝ ආගම උපයෝගී කරගෙන බුදුදහම උපයෝගී කරගෙන දුක වර්ධනය කරන මාවතක් නෙමෙයි. තෘෂ්ණාව වර්ධනය කරන මාවතක් නෙමෙයි. මිච්ඡා මාර්ගය තුල ගමන් කරන මාවතක් නෙමෙයි. ඒ නිසා අපි මේක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක තේරුම් ගන්න තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කරන්න කියලා. කල්යාණ මිත්‍රාශ්‍රය බුදුරජාණන් වහන්සේ කියනවා සමස්ත සම්මා සම්බුද්ධ ශාසනයයි කියලා. මානේ කල්යාණ මිත්‍රාශ්‍රය කියන්නේ ශාසනයෙන් අඩක් නෙමෙයි. ශාසනයෙන් තුන් කාලක් නෙමෙයි. ශාසනයෙන් 90%ක් නෙමෙයි. සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයමයි කියලා. ඒ දෙක අතර වෙනසක් නෑ. මං ඔබෙන් ඇහුවොත් මේ ලෝක ධාතුවේ මුලින්ම අතුරුදහන් වෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනයද එහෙම නැත්නම් කල්යාණ මිත්‍රභාවයද කියලා මුලින්ම අතුරුදහන් වෙන්නේ කල්යාණ මිත්‍රභාවයයි පින්නතු. කල්යාණ මිත්‍රභාවය අතුරුදහන් වුණ තැනදී එහි අර්ථය වෙන්නේ ශාසනය අතුරුදහන් වුණා කියන කාරණය. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිරතුරුවම සමාජය තුල කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වල වෙද්දී චතුරාර්ය සත්‍ය ප්‍රකාශ වීම දුර්වල වෙද්දී පින්වතුනේ ඒකෙන් අදහස් වෙන්නේ සංඝයාගේ සාමීච පටිපන්න ගුණය දුර්වල වෙද්දී නිරතුරුවම සමාජය යොමු වෙන්නේ මහත්වෝ ආගම උපයෝගී කරගෙන තමන්ගේ පටු ලෞකික අනිත්‍ය වූ වමනාවන් ඉටු කර ගැනීම උදෙසා. එච්චරයි. එතනින් තමයි ඒක අපි මතු කර ගන්න ඕනේ. ඒ නිසා නිරතුරුව තේරුම් ගන්න විශේෂයෙන්ම ගිහි පින්වතුන්ලාට ඉස්සෙල්ලා පැවිදි අපි එක තේරුම් ගන්න ඕනේ. සාමීචි පටිපන්න ගුණය කියන්නේ උතුම් ගුණයන් තුනකින් පෝෂණය වූ ගුණයක්. අපේ සාමීචි පටිපන්න ගුණය. එහෙනම් මම මේ දැන් මේ ධර්මයේ දේශනා කරනවට බුදුරජාණන් වහන්සේ කියන්නේ සාමීචි පටිපන්න ගුණය කියලා. මම මේ සාමීචි පටිපන්න ගුණය මේ මොහොතේ ඔබට ප්‍රකට කරන්නේ ධර්ම යාත්‍රා තුලින්. එතකොට මේ සාමීචි පටිපන්න ගුණය තුල ඥාය පටිපන්න ගුණය තියෙන්න ඕනේ. ඒ වගේම උජු පටිපන්න ගුණය තියෙන්න ඕනේ. සුපටිපන්න ගුණය තියෙන්න ඕනේ. මේ කාරණා තුනේ මගේ සාමීචි පටිපන්න ගුණය පෝෂණය වෙන්න ඕනේ. එහෙම නැතුව දවසට අපේ රටේ ධර්ම දේශනා 1000ක්
දේශනාව වුණා කියලා ඒකෙන් අදහස් වෙන්නේ ඒ ධර්ම දේශනා 17 සාමීජි ප්‍රතිපන්න ගුණය තිබ්බා කියලා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ සාමීජි ප්‍රතිපන්න ගුණය සැබෑ සාමීජි ප්‍රතිපන්න ගුණයක් වෙන්න නම් ඒ සාමීජි ප්‍රතිපන්න ගුණය තුල සුපටිපන්න උජිපටිපන්න ඥාය ප්‍රතිපන්න කියන උතුම් ගුණයන් තුනෙන් පරිපූර්ණ වූ පෝෂණය වූ ශක්තිය ඒ සාමීජි ප්‍රතිපන්න ගුණය තුල එනිසා අපි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ සමාජය කියන්නේ හේතුඵල ධර්මයක් අවිද්‍යාව නිසා සකස් වූ සංස්කාර සංස්කාර නිසා සකස් වූ විඥාන ඒක හොඳට තේරුම් ගන්න මේ වර්තමාන සමාජයේ බුදුදහම උපයෝගී කරගෙන යමෙක් ව්‍යාපාර කරනවා නම් බුදුදහම උපයෝගී කරගෙන යමෙක් හම්බු කරනවා නම් බුදුදහම උපයෝගී කරගෙන යමෙක් දේශපාලනය කරනවා නම් බුදුදහම උපයෝගී කරගෙන යමෙක් තනතුරු නිලතර දරනවා නම් ඒ සෑම දෙයක් තුළම අපි දකින්නේ තෘෂ්ණාවේ බලවත්භාවයේ තමයි චතුරාර්ය සත්‍යයෙන් අපි බහැරටිය එතකොට එතන සම්මා සම්බුද්ධ ශාසනයක් නැහැ. සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ නිසා අපි නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ. මේ අපේ ජීවිත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආර්ථය වෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් තුල විසිරවල දකින්න. එහෙම නැතුව අපේ ජීවිත අපි චතුරාර්ය සත්‍යෙන් බැහැර කරද්දී අපි සෑම දෙයක්ම තෘෂ්ණාවෙන් උපාදානය කරගන්නවා. ආගමත් බුදුදහමත් තෘෂ්ණාවෙන් උපාදාන බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාවෙන් උපාදානය කරගන්න ධර්ම රත්නේ සංඝ රත්නේ තෘෂ්ණාවෙන් උපාදානය කරගන්න මාර්ගයේ තෘෂ්ණාවෙන් උපාදානය කරගන්න ඒ විතරක් නෙමේ අපි අපේ ජීවිත තුලින් අවසානයේදී අපේ තෘෂ්ණා උදෙසා අපි හිරකාරය බවට පත් කරගන්නේ අනිවාර්යෙන්ම උතුම් ධර්මය. ඉතින් එවැනි තැන්වලදී අපි දන්නවා එකක් බුදුදහම මෙච්චරනම් දුර්ලභ දෙයක් බවට පත් වෙන්න එකම හේතුව ඒකයි. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝක ධාතුවේ දුර්ලභම ධර්මතාවයන් අතරින් දුර්ලභම දේ තමයි උතුම් තෙරුවන් ශාසනයක් පහළ වීම කියලා. සම්මා සම්බුද්ධ ශාසනයක පහළ වීම කියලා. බුදුරජාණන් වහන්සේගේ පහළ වීම කියලා. ඇයි බුදුරජාණන් වහන්සේගේ පහළ වීම මේ තරම් දුර්ලභ භාවයට පත් වෙන්නේ? අයිති හේතුව තමයි බුදුරජාණන් වහන්සේලා පහළ වුණා වූ ශාසනය තුල ලෝකයේ තුල ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය මුල් කරගෙන ජනතාව කරගන්නා වූ බලවත් අකුසල් නිසාමයි ඒ අකුසල් වල විපාකයන් විපාක දෙන්න ගන්නා වූ දීර්ඝ කාලය නිසාමයි සම්මා සම්බුද්ධ ශාසනය ඒසා දුර්ලභ භාවයට පත් වෙන්නේ. ඒසා දීර්ඝ කාලයක් මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට සමහර විට මාත්‍ය අවුරුදු ලක්ෂ 50ක්වත් ඈතට යන්න පුළුවන්. ඒසා දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක්. ධර්මයක් නැති තෙරුවන් හඳුනන්නේ නැති කර්මය කර්මඵල විශ්වාසයක් නැති මිත්‍යා දෘෂ්ටික භාවය තුල බැසගත් අවුරුදු ලක්ෂ 50ක් අවුරුදු ලක්ෂ 75ක දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් ඇති කරන්නේ වෙන කවුරුත් නෙමේ පින්වතුනි මේ ධර්මය උපයෝගී කරගෙන මේ තෘෂ්ණාව වඩමින් මේ අකුසල් රැස් කරගන්නා වූ අපිමයි තේන්න. නමුත් මේ දවස දක්වාත් මේ ශාසනය ආරක්ෂා වෙලා තියෙන්නේ මේ මොහොතෙත් අපි මේ ශාසනය රැකවරණය ලබන්නේ මේ මොහොතෙත් මේ ශාසනාර්ථයන් ජීවමානව තියෙන්නේ අර මීට වසර 2600කට පෙර ආතුව ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසක් කළා වූ ඒ කුසලයේ කැපවීම පිනේ කැපවීම චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ කැපවීමේ ශක්තියේ පිනේ කුසලයේ නිසාමයි මේ මොහොතේ මේ ශාසනය අපිට තාම උණ ගෙහිලා තියෙන්නේ ඒ නිසා අපි හැමෝම දක්ෂ විය යුතුයි. ඒ අතීත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණ පිරිසගේ ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්ම, ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ ජීවිත පූජාව, ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ ගෞරවය නුවණින් දැකලා ඒ චතුරාර්ය සත්‍ය කෙරෙහි ජීවිත පූජාවේ කුසල් බල මහිමෙන්මයි අවුරුදු 2600ක් ගෙවිලා මේ ශාසනය මෙතන ජීවමානව සිටින්නේ. එනිසා අපි දක්ෂ විය යුතුයි. ඒ අතීත අපේ ඥාතිත්වයන් විසින් සාංශාරික ඥාතිත්වයන් විසින් අපිට උරුම කළ දුන්නේ සම්මා සම්බුද්ධ ශාසනය.
අපි විනාශ කරලා දානවා නම් එය මේ ලෝක ධාතුවේ අපි කරන්නා වූ බලවත්ම කුසලයේ බවට පත් වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හිතන්න ඒ අතීතයේ අපි වැඩිහිටියන් අපේ වැඩිහිටි ඥාතීන් විසින් අපිට ආරක්ෂා කරලා දුන චතුරාර්ය සත්‍ය. Tamange ජීවිත පරිත්‍යාගයෙන් චතුරාර්ය සත්‍ය ජීවිත ගත කරගෙන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් තුළින් මතු කරගත්තා වූ කුසල් සංස්කාරයන්ගේ ශක්තිය තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ අතීත අපේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසගේ ශක්තියෙන් එනිසා වර්තමානයේ ඔබ දක්ෂ වෙන්න ඔබත් වර්තමානයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසෙන් එක්කනේ එනිසා ඔබ ලෞකික සැපයන්ට වහල් වෙලා ලෞකික සැපයන් මගේ කරගෙන මේ අනිත්‍ය වෙන ඇස කන නාසය දිව ශරීරය මනස පිනවන්න මේ අනිත්‍ය වෙන රූපයෙන් සකස් වෙන්නා වූ විඳීම් පිනවන්න හඳුනා ගැනීම පිනවන්න මේ සංස්කාරයෝ පිනවන්න දැනීම පිනවන්න ඔබ මේ සම්මා සම්බුද ශාසනය ප්‍රයෝජනයට අරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් වෙලහිනකොළොත් අනිවාර්යයෙන්ම එහි විපාකයන් කල්ප ගානක දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල අපිට අප්‍රමාණ දුකකට හේතු වෙන ධර්මතාවයන් අප විසින්ම සකස් කරගත්ත වෙනවා. එනිසා නිරතුරුව වර්තමාන සමාජයේ දක්ෂ වෙන්න අතීත වැඩ සිටියා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස පිනතුණී එක්ක තෘෂ්ණාව නිරෝධය කළයි වැඩ සිටියේ. එක කාමරාග පටිගයන් නිරෝධය කරලයි වැඩ හිටියේ. එක සක්කායදිට විචිකිච්ඡා සීලපද පරාමාසයන් නිරෝධය කරලයි වැඩ හිටියේ. ඒ නිසාම උන්වහන්සේලාගේ ජීවිත තුළින් උන්වහන්සේලාගේ තෘෂ්ණාවේ සංහිඳීම තුළිනුයි ශාසනය ආරක්ෂා වුණේ පින්වත්නි. තෘෂ්ණාව තුළින් නෙමේ ශාසනය ආරක්ෂා වුණේ. උන්වහන්සේලා තෘෂ්ණාව තුල හිටියානම් එහෙනම් එදත් අද වගේමයි. ආගම් ආගම් අතර ගැටුම් තියෙනවා ආගම් ආගම් අතර මතභේද තියෙනවා ආගම් ආගම් අතර අගෞරව කිරීම තියෙනවා එක ආගමකින් තව කෙනෙක් බලහත්කාරයෙන් ගනි බුදුරජාණන් වහන්සේ කියන උතුම් මාර්ථය තෘෂ්ණාව නිරෝධය කරපු නිසා අතීත රහතන් වහන්සේලා තෘෂ්ණාව නිරෝධය කරපු නිසා විසාකා උපාසිකාව අනේ පිරිස සිටුතුමල්ලා තෘෂ්ණාව සියුම් කරපු නිසා පින්තුනි ඒ කිසිම කෙනෙක් අන්‍ය ආගම් වලට ගැටලුවක් මතුකලේ නැහැ අන්‍ය ආගම් බලහත්කාරයෙන් Tamanke යටත ගන්න උත්සාහ කළේ අන්‍ය ආගම් විවේචනය කළේ ඒ සෑම දෙයක්ම උන්වහන්සේලා දැක්කේ සංස්කාරයන් හැටියට සංස්කාරය අනිත්‍යයි කියලා උන්වහන්සේලා දන්නවා ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නිසා කවදාහරි දවසක මේ සම්මා සම්බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා යනවා කියලා උන්වහන්සේලා දන්නවා උන්වහන්සේලා අවබෝධ ඥානයෙන්ම සම්මා සම්බුද්ධ ශාසනය කියලා සිහිපත් වෙද්දී ඊළඟ සිටුවිල්ලෙන් අනිත්‍යයි කියන දැක්ම උන්වහන්සේලා දන්නවා අතීත බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වුණා ලෝකයේ තුල ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවන් මංචකයේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණා කියලා උන්වහන්සේලා දන්නවා අතීතේ සෑම සම්මා සම්බුද්ධ ශාසනයක්ම කාසාය කණ්ඩතලාගෙන් පස්සේ අතුරුදහන් වෙලා කියා කියලා උන්වහන්සේලා දන්නවා. ඒ නිසාම උන්වහන්සේලා අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණත් පින්වතුනි අනිත්‍ය වූ සංස්කාරයක්. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා ඒ රූපය බාහිර සතර මහා ධාතුවටම මුහු කරලා පිරිනිවි යන ධර්මතාවයක් කියලා උන්වහන්සේලා අවබෝධ ඥානේ ඒ නිසා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයත් මේ උතුම් භික්ෂු සමාජයත් මේ උතුම් චතුරාර්ය සත්‍යයත් කවදාහරි දවසක අතුරු උදහන් වෙලා යන ධර්මතාවයන් නම් පින්වතුනි අපි මේ උතුම් ධර්මතාවය ආරක්ෂා කරගන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ ක්‍රියාත්මක භාවය තුළින්මයි ඒ නිසා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මේ බෞද්ධකම මේ උතුම් බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය පින්වතුනි කවදාක්වත් මිච්ඡා වාචාවන්ගෙන් ආරක්ෂා වෙන්නේ නැහැ මිච්ඡා කම්මන්තයන්ගෙන් ආරක්ෂා වෙන්නේ නැහැ මිච්ඡා ආජීවයන්ගෙන් ආරක්ෂා වෙන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටියෙන් ආරක්ෂා වෙන්නේ නැහැ මිච්ඡා සතියෙන් මිච්ඡා සමාධියෙන් කවදාක්වත් මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ නැහැ පින්වතුනි ඒ නිසා අපි කවදාක්වත් උද්ඝෝෂණ කරලා මහපාරට බැහැලා අරගල කරලා ආයුධ අරගෙන දහමරාගෙන බුදුදහම ආරක්ෂා කළ ආයුධ ධර්මතාවය මේ ලෝක ධාතුවේ කොතැනකවත් නැහැ පින්වතුනි මොකද අපි ආයුධයක් අතට ගන්න මොහොතක් පාසා
මිච්ඡා වාචාවක් කතා කරන මොහොතක් පාසා මිච්ඡා කම්මන්තයක් කරන මොහොතක් පාසා අකුසලයයි අපේ බලවත් වෙන්නේ දුකයි අපේ බලවත් වෙන්නේ අකුසලයේ බලවත් වෙද්දී දුක බලවත් වෙද්දී චතුරාර්ය සත්‍ය ධර්මයෝ අතුරුදහන් වෙන දිශාවට මිසක් චතුරාර්ය සත්‍ය ධර්මයෝ පෝෂණය වෙන දිශාවකට යන්නේ නැහැ පින්නතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අතීත ශ්‍රාවකයන් වහන්සේලා මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කළේ උතුම් සම්මා දිට්ඨිය අර්ථයෙන් උතුම් සම්මා සංකප්පයන්ගේ අර්ථයෙන් උතුම් සීලේ අර්ථයෙන් උතුම් සමාධිය අර්ථයෙන් එනිසා ඔබ දක්ෂ වෙන්න සංස්කාරයන් විසින් ගොඩනැගුවා වූ ලෝකයක් අප ඉදිරියේ තියෙන්නේ ඒ සංස්කාරයන්ට අදාළවයි මිනිස්යාගේ දැනීම් සකස් වෙන්නේ පිංගතුනි ඒ නිසා කොතන බැලුවත් අහවල් ආගමෙන් අහවල් දෙය කරනවා අහවල් ආගමෙන් අහවල් ආගමට අගෞරව කරනවා අහවල් අය බෞද්ධ ජනතාවේ ආගම් වලට පොළඹවා ගන්නවා මේ සෑම දෙයක් තුලම අපි දකින්නේ සංස්කාර හේතුවෙන් සකස් වූ විඥානය කියන ධර්මතාවයමයි පින්නතුනි එහෙනම් සංස්කාර සකස් වුනේ අවිද්‍යාව නිසාමයි ඒ නිසා අවිද්‍යාව අපේ ජීවිත තුල තියෙන තාක්කල් අවිද්‍යාව අපේ ජීවිතේ නිරෝධය නොකරන තාක්කල් පින්නතුනි මේ ඇලීම් ගැටීම් ලෝකයේ තුල අපි තව තවත් අවිද්‍යාව දිශාවටම ගමන් කරලා අවසානයේ අපිත් අර දීර්ඝ අබුද්ධෝත්පාද කාලේ මිත්‍යා දෘෂ්ටික භාවයේ සැබෑ එකම උරුමකාරය බවට පත් වෙනවා ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ ලෝකී ඉපදුනේ අවිද්‍යාවෙන් ඒ අවිද්‍යාව තුළින් සකස් වුණා වූ තෘෂ්ණාවේ ඵලයමයි පංච නීවරණයන්ගේ ඵලයමයි මේ පංච උපාදානස්කන්ධ ලෝකය යම් තැනක තෘෂ්ණාව තියෙනවා නම් යම් තැනක පංච උපාදානස්කන්ධය තියෙනවා නම් එතන නිවැරදි භාවයක් නැහැ එතන ධර්මයක් නැහැ එතන තියෙන අධර්මයයි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න බුදුදහමේ නාමයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ නාමයෙන් අධර්මයේ නම් ශාසනයේ හැටියට දකින්න එපා ඔබ ශාසනයේ නාමයෙන් තෘෂ්ණාව නම් ජීවිතයට එකතු කරගන්න බලන්නේ ඔබ ශාසනයේ නාමයෙන් තෘෂ්ණාව නම් ඔබ ප්‍රවර්ධනය කරන්න බලන්නේ ඒ ප්‍රවර්ධනය කරන්නේ දුකමයි ඒ ඔබ දුර්වල කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පින්වතුනි ශාසන විකෘතියෙන් අපිට පේනවා සමාජය තුළ ධර්මය විකෘතියෙන් අපිට ශාසනය තුළ පේනවා සංඝ සමාජයේ දුර්වල භාවයන් ශාසනය තුළ තියෙනවා භික්ෂුව මේ ආසනයේ මත වාඩි වෙලා ඒ සෑම දෙයක් දකින්නේ සංස්කාරයන්ගේ විවිධත්වය හැටියටයි සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය හැටියටයි ඒ සංස්කාරයන් විසින්ම සකස් කොට දුන් දැනීම් වල ඵලය හැටියටමයි පින්නතුනේ ඒ නිසා නිරතුරු ඔබ දක්ෂ වෙන්න ශාසන වැරදි දිශාවන්ට අපි ශාසන අර්ථයන් අරන් ගියොත් පින්නතුනේ කාසාය කන්තකලාගේ ලෝකයක් පහු කරලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබෙන්න තව අවුරුදු 150කට වඩා දීර්ඝ කාලයක් යනවා එනිසා ඒ දීර්ඝ කාලය ධර්මය අතුරුදහන් වුණ තෙරුවන් අතුරුදහන් වුණ කර්මය කර්ම විශ්වාසය අතුරුදහන් වුණ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් කියන කාරණය අපි තේරුම් ගන්න ඕනේ එනිසා ඒ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයට මුහුණ දීමේ කාලය දීර්ඝ කර ගැනීමේ වගකීම ඔබ අතයි තියෙන්නේ පින්වත් ඔබ අතයි ඔබට පුළුවන් ඔබේ උතුම් කැපවීම මත ඔබේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරේ කැපවීම මත ඔබට ඒ කාලය තව පස්සට දාගන්න මේ ශාසනය අතුරුදහන් වෙන තව තියෙන්නේ අවුරුදු 500ද 1000ද එය 2000 3000 බවට පත් කර ගැනීමේ ශක්තිය තියෙන්නේ පින්වත් ජනතාවටමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසටමයි නමුත් පින්වතුනි ඒ උදෙසා සම්මා සතිය තියෙන්න ඕනේ වර්තමානයේ සම්මා සතිය දුර්වලයි ඇයි සම්මා සතියට ඉහළින් තියෙන මාර්ගාංග 6ම දුර්වල වෙලා පින්වතුනි ඒ නිසා අපි අනාගත පංච උපාදානස්කන්ධ බිය අනාගත පංච උපාදානස්කන්ධ දුර අනාගත පංච උපාදානස්කන්ධ ගැඹුර දකින්නේ නැහැ මොකද වර්තමානයේ තුල තෘෂ්ණාවේ අගාධයටම අපි වැටිලායි තියෙන්නේ අපි ශාසනය උපයෝගී කරනගෙන තනතුරු හොයනවා ධනය හොයනවා යානවාන හොයනවා සැප සම්පත් හොයනවා ඒ වගේම ශාසනය ප්‍රයෝග කරගෙන තව කෙනෙක් දේශපාලනය කරනවා ව්‍යාපාර කරනවා පින්නතුනි මේකක්වත් ශාසනය නෙමෙයි ඔබ අද මාධ්‍යයට ගිහිල්ලා බලන්න ඔබ අප සමාජ මාධ්‍යයට ගිහිල්ලා බලන්න
ශාසනය කියලා කොයිසම් විකෘතීන් අපි සිද්ධ කරනවාද කෙනෙක් කොටුණු පලන් දෙනවා ශාසනය කියලා තව කෙනෙක් නටනවා ශාසනය කියලා තව කෙනෙක් ව්‍යාපාර කරනවා ගොවිතැන් කරනවා ශාසනය කියලා තව කෙනෙක් සත්ත්ව පාලනය කරනවා ශාසනය කියලා තව කෙනෙක් පින්තුණි අප්‍රමාණ වැරදි ආකාරයෙන් දේවල් සමාජගත කරනවා ශාසනය කියලා දේශපාලනය කරනවා ශාසනය කියලා නමුත් මේ කොතනකවත් ශාසනයක් නැහැ පින්තුණි ඒක තේරුම් ගන්න ශාසනය කියන්නේ චතුරාර්ය සත්‍යයයි යම් තැනක දුක කියන කාරණේ යමෙක් විග්‍රහ කරනවා නම් දුකට හේතුව තෘෂ්ණාවයි කියන කාරණේ විග්‍රහ කරනවා නම් දුක නැති කල යුත්තේ තමාමයි කියලා විග්‍රහ කරනවා නම් නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා විග්‍රහ කරනවා නම් එතනයි ශාසනය කියන්නේ එහෙනම් ඔබට තේරෙනවා අද ශාසනය කියන්නේ කොයිසම් පුංචි ඉඩක්ද කියලා මේසා පුළුල් සමාජයක් තුල මේසා විසිරුණු සමාජයක් තුල මේසා පැතුරුණු සමාජයක් තුල අද ශාසනය කියන්නේ බොහෝම පුංචි සීමාවකට කොටු වෙච්ච තැනක් කියලා දැන් ඔබට තේරෙනවා මොකද අපි කතා කරන්නේ දුක ගැන නෙමෙයි සැප ගැන කතා කරමින් අපි මොකද්ද කරන්නේ අපි වඩන්නේ තෘෂ්ණාවමයි රූප කෙරෙහි තෘෂ්ණාව වඩනවා වේදනා කෙරෙහි තෘෂ්ණාව වඩනවා හඳුනා ගැනීම සංස්කාර විඥානිය කෙරෙහි අපි තෘෂ්ණාව වඩනවා ඒ නිසාම අපි නිරතුරුවම දුක තුනී කිරීමේ ධර්මතාවයන් තමා තුලින්ම තමා ප්‍රතික්ෂේප කරනවා තෘෂ්ණාව තුනී කිරීමේ ධර්මතාවයන් තමා තුලින්ම තමා ප්‍රතික්ෂේප කරනවා ඒ ප්‍රතික්ෂේප කිරීම තුලම තමා තමාගේ ජීවිතයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතික්ෂේප කරපු කෙනෙක් බවට පත් වෙනවා නමුත් සමාජයේ පින් කරනවා නමුත් සමාජයේ මෛත්‍රී වඩනවා සමාජයේ පින්කම් කරනවා නමුත් ඒ මෛත්‍රිය තුල ඒ පින්කම් තුල ඒ සීඩය තුල සම්මා සම්බුද්ධ ශාසනය නෑ ඒක හොඳට තේරුම් ගන්න මම නැවතත් ඒ දේ කියනවා අපේ සමාජය අප්‍රමාණ ආකාරයෙන් සිල් සමාදන් වෙනවා අපේ සමාජයේ දන් දෙනවා අපේ සමාජයේ මෛත්‍රී වඩනවා අපේ සමාජයේ භාවනා කරනවා නමුත් ඒ කිසිවක් තුල සම්මා සම්බුද්ධ ශාසනය නෑ පින්තුනි ඇයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ආතුවත් දඹදිව සමාජයේ මිනිස්සු සිල් රැක්කා දන් දුන්නා මෛත්‍රී වැඩුවා රූපාවචර අරූපාවචර ධානා දක්වා සමාධිය පුහුණු කළා නමුත් සම්මා සම්බුද්ධ ශාසනය තිබෙන්නේ නැහැ පින්වතුනි ඒ උතුම් ධර්මතාවයන් සම්මා සම්බුද්ධ ශාසනයෙන් පෝෂණය වෙලා තිබෙන්නේ නැහැ අද ආයිමත් අපි කොතෙන්ද ඇවිල්ලා තියෙන්නේ සමාජය තුල සීලය තියෙනවා සම්මා සම්බුද්ධ ශාසනය නැහැ සමාජය තුල දානය තියෙනවා සම්මා සම්බුද්ධ ශාසනය නැහැ සමාජය තුල මෛත්‍රිය තියෙනවා සම්මා සම්බුද්ධ ශාසනය නැහැ සමාජය තුල සමාධිය තියෙනවා නමුත් සම්මා සම්බුද්ධ ශාසනය නැහැ ඇයි පින්තුනි අපි අපේ ශාසනය අපි අපේ පින අපි අපේ සීලය අපි අපේ සමාධිය අපි අපේ මෛත්‍රිය ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය කරගන්නේ නැහැ සම්මා දිට්ඨියෙන් පෝෂණය කරගන්නේ නැහැ සම්මා සංකප්පයෙන් පෝෂණය කරගන්නේ නැහැ පින්වතුනි සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් තුල ජීවිතය දකිමින් අපි මතු කරගන්නා උතුම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ලෞකික ප්‍රඥාවමයි ඒ නිසා අපේ සීලය අපේ මෛත්‍රිය අපේ සමාධිය අපේ පින්කම් නිරතුරුවම ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වෙන්න ඕනේ. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් පෝෂණය වෙන්න ඕනේ. කර්මය කර්මඵල විශ්වාසයෙන් පෝෂණය වෙන්න ඕනේ. මටත් මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසයෙන් පෝෂණය වෙන්න ඕනේ. සම්මා සංකප්පයන්ට අදාළ නෙක්ඛම්යෙන් පෝෂණය වෙන්න ඕනේ. නමුත් ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න ඔබේ ජීවිතය තුළ ඔබේ ධර්ම මාර්ගය තුළ සම්මා දිට්ඨිය තියෙනවද කියලා. ඔබේ ධර්ම මාර්ගය තුල නෙක්ඛම්මේ තියනවාද කියලා අපි මේ ශාසනය ආරක්ෂා කරන්න කියලා යන්නේ ශාසනය විනාශ කිරීමේ දිශාවටමයි කියන කාරණේ අපි තේරුම් ගන්න ඕනේ අපි ශාසනය ආරක්ෂා කරන්න නම් කරුණා කරලා චතුරාර්ය සත්‍ය ජීවිතය තුලින් ආරක්ෂා කරගන්න දුක ජීවිතයෙන් දැකලා දුකට හේතුව තෘෂ්ණාව ජීවිතයෙන් දැකලා දුක නැති කල යුත්තේ තමාමයි කියලා දැකලා පින්තුනි කරුණා කරලා උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ජීවිතේ පූජා කරන්න නෙක්ඛම්ම සංකප්පේ නැති ජීවිතය පින්වතුනි
චතුරාර්ය සත්‍යයන්ගෙන් බැහැර වෙච්ච ජීවිතයක් සම්මා සංකප්ප සම්මා දිට්ඨි නැති ජීවිතය චතුරාර්ය සත්‍යයන්ගෙන් බැහැර වෙච්ච ජීවිතයක් එතනදී අපේ ජීවිතයට ඉතුරු වෙන්නේ තෘෂ්ණාව හේතුවෙන් සකස් වෙන දුකමයි තෘෂ්ණාව හේතුවෙන් සකස් වෙන සංස්කාරමයි ඒ සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන ජාති ජරා ව්‍යාධි මරණ දුකමයි එනිසා පින්තුනි දෘෂ්ටීන් 62කින් පිරුණ එදා දඹදිව සමාජය බුදුරජාණන් වහන්සේ දැක්කේ ධර්මයේ උපේක්ෂාවෙන් දැක්කේ මොකද්ද ධර්මයේ උපේක්ෂාව මේනම් හේතුඵල ධර්මයන්මයි මේනම් මිනිස්යාගේ සංස්කාර ධර්මයන්මයි කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැති සමාජයක් කල්යාණ මිත්‍ර ආශ්‍රය දුර්වල වෙන සමාජයක් ධර්ම දාණය දුර්වල වෙන සමාජයක පින්වතුනි අපි දකින්නේ ශාසන විරෝධී සංස්කාරයන්ගේ වර්ධනයක්මයි අපේ වර්තමාන සමාජයේ බලවත් ආකාරයෙන් ධර්ම දාණය දුර්වල කර ගන්නවා පින්වතුනි ආහාර දාණයන් වස්ත්‍ර දාණයන් ඒ වගේම කුටි දාණයන් කුටි පූජාවන් පන්සල් පූජාවන් ඒවා ප්‍රමාණ සිව්පසෙන් දන් දුන්නත් පින්වතුනි අපි මේ දෙන සෑම දාණයක් තුලම ධර්ම දාණය විකෘතියක් බවට පත් කර ගන්නවා තේරුම් ගන්න ඔබ සිදු කරන සිව්පසෙන් කරන්නා වූ පූජාවන් තියෙනවා පින්දපාතෙන් සේනාසන වලින් විලම්පසෙන් චීවරෙන් ඔබ ශාසනය උදෙසා කරන පින්කම් පින්තුණි සැබවින්ම ධර්ම දානයක් බවට පත් කර ගන්නවද ඔබේ හෘද සාක්ෂියට අට්ටු කරලා අහන්න ඔබ පින්කම් කරලා ඒ තුලින් ඔබ රැස් කරන්නේ අධර්ම දානයක් නම් පින්තුණි ඒ ශාසනාර්ථයන් ශක්තිමත් වීම උදෙසා හේතු වෙන්නේ නැහැ ඒක ඔබේ පිනේ ශක්තිය උදෙසා පමණයි හේතු වෙන්නේ පින මිත්‍යා දෘෂ්ටික භාවයේ තුලිනුත් විපාකට එනවා ඒක හරි නමුත් ඔබ කරන පින්කම් ධර්ම දානයක් බවට ඔබ පත් කරගත්තද ඔබේ පින්කම් ධර්ම දානයක් බවට පත් වෙන්න නම් ඒ පින්කම තුල සම්මා දිට්ඨි අර්ථයන් තියෙන්න ඕනේ සම්මා සංකප්පයන්ගේ අර්ථයන් තියෙන්න ඕනේ නෙක්ඛම්මේ අර්ථය ඔබට තියෙන්න ඕනේ ඔබ පින්කමේ නාමෙන් සීලේ නාමෙන් ත්‍යාගේ නාමෙන් සිව්පසේ නාමෙනුත් පින්තුනි ලෞකික සැපේ නම් සමාජගත කරන්න හදන්නේ ලෞකික සැපේ කෙරේ නම් ඔබ තෘෂ්ණාව ඇති කරගන්න හදන්නේ තෘෂ්ණාව නිසාම පින්තුනි අපි ඒ අපේ පින්කම් අධර්ම දානයක් බවටයි පත් කරගන්නේ උතුම් ධර්ම දානයක් බවට අපේ පින්කම පත් කරගන්නේ නැහැ ඒ නිසා මේ පින්කම් අපිට විදර්ශනා නුවණ කරා අපි වරන් යන්නේ නැහැ පින්වතුනි ඒ නිසා ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන මේ සිව්පසෙන් කරන්නා වූ සියලු උපස්ථානයන් තුලින් ධර්ම දානය මතු කරගන්න ඔබ පූර්වාදර්ශී වෙන්න අනිත්‍ය වූ ලෞකික සැපයන් කෙරෙහි තෘෂ්ණාව බැහැර කරලා මේ ශාසන අර්ථයන් උපයෝගී කරගෙන ව්‍යාපාර කිරීම, වෙළෙඳාම් කිරීම, භොවිතැන් කිරීම, දේශපාලනය කිරීම, තනතුරු නිරතර අභායයන්, තමන් ජනප්‍රිය වීම පින්තුනේ මේ එකම ධර්මතාවයක් තුලින්වත් ඔබ තුල උතුම් ධර්ම දාණය වැඩෙන්නේ නැහැ. ඔබ ලෝකයට ප්‍රකට කරන්නේ තෘෂ්ණාව. ඔබේ පින්කම තුලින් ඔබ ප්‍රකට කරන්නේ තෘෂ්ණාව. ඔබේ දේශපාලනය තුලින් ඔබේ නිලතල තුලින් ඔබේ ශාසනය උපයෝගී කරගෙන කරන සෑම දෙයක් තුලින්ම ඔබ ලෝකයට ප්‍රකට කරන්නේ තෘෂ්ණාවයි පින්තුනි. ඔබ ලෝකයට තෘෂ්ණාව ප්‍රකට කරද්දී ඔබ ලෝකයට ප්‍රකට කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණයි. ඔබ ලෝකයට ප්‍රකට කරන්නේ මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගයයි පින්තුනි. බලන්න කොච්චරනම් අපි දුර්වලද කියලා. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සමාධිය මේක තිබ්බා. භික්ෂුවක් හැටියට මමත් මේ ආසනය මත වාඩි වෙලා ඔය ලෝකේ අද දකිනවා මෙතන ඉඳන් පින්තුනි. කොයිසා ධර්ම දාණය දුර්වල වූ සිව්පස පූජාවන් දද සමාජය තුල සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා ඔබේ ධර්ම දානමේ පින්කම් තුල වගේම ඔබ ශාසනය උපයෝගී කරගෙන කුමන දෙයක් කළත් ව්‍යාපාරයක් කළත් දේශපාලනයක් කළත් වෙන යම් දෙයක් කළත් පින්තුනි නිරතුරුවම ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබ ඔබේ පැවිදි ජීවිතයේ මේ උතුම් ශාසනය උපයෝගී කරගෙන අපි ලෝකයාට දෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් බැහැරට යන අධර්ම දානයක් කියන කාරණය අපි බොහෝම කරුණාවෙන් තේරුම් ගන්න පින්තුනි එනිසා ඔබ දක්ෂ වෙන්න භික්ෂුවක් හැටියට මම වචනයක් කතා කළොත් ඒ වචනේ තුලින් මම උත්සාහ ගන්නේ චතුරාර්ය සත්‍යයේ අර්ථය ඔබට දෙන්න
මම ඉරියව්වක් පැවැත්වුවෙක් මං උත්සාහ ගන්නේ ඒ තුලින් චතුරාර්ය සත්‍ය ආර්ථය ඔබට කියලා දෙන්න පින්වතුනි එසේ කරද්දී අද උදේ ඉඳන් මේ මොහොත දක්වා මම මේ ලෝකයාට පූර්වාදර්ශීව කොතෙක්නම් ධර්ම දාණය පූජා කරන්නේ නැද්ද පින්වතුනි නමුත් මට සත පහක්වත් වියදම් වෙලා නැහැ මං සත පහක දෙයක් කාගෙන්වත් ඉල්ලලා නැහැ මං සත පහක දෙයක් මගේ බාරේ මගේ සන්තකෙත් නැහැ නමුත් මං අද උදේ ඉඳන් මේ මොහොත දක්වා පින්වතුනි කොයිසා ධර්ම දාණයන් පූර්වාදර්ශීව සමාජගත කළාද අනුශාසනේ පින්වතුනි අනුශාසනේ ඔබ දැස් දෙක පියාගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ සීයට නගා ගන්න උන්වහන්සේ පාන්දර හතරට අවදි වෙලා රාත්‍රී 10ට 12ට නිින්දට යන තෙක් පින්වතුනි උන්වහන්සේ මුළු ජීවිතේම ධර්ම දානයක්මයි උන්වහන්සේගේ මුළු ජීවිතේම ධර්ම දානයක්මයි පින්වතුනි වචනයක් කතා කළත් එය ධර්ම දානයක් ඉරියව්වක් පැවැත්තුවත් එය ධර්ම දානයක් පින්වතුනි සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ මුගලන් මහෝත්තමයාණන් වහන්සේ අශෝදරා උත්තමාවියගේ ඒ සුන්දර ජීවිත සිහියට නගා ගන්න ඒ පූර්වාදර්ශී ජීවිත සිහියට නගා ගන්න පින්වතුනි උන්වහන්සේලා වචනයක් කතා කළොත් ධර්මයක් දේශනා කළොත් ඇවතුමක් පැවතුමක් පැවැත්වුවොත් ඉරියව්වක් පැවැත්වුවොත් පින්වතුනි ධර්ම දානයක්මයි ධර්ම දානයක්මයි තෘෂ්ණාවේ නිරෝධයක්මයි අපි දකින්නේ තෘෂ්ණාවේ නැතිභාවයක්මයි අපි දකින්නේ ඉන්ද්‍රිය සංවරයක්මයි අපි දකින්නේ තෘෂ්ණාව නැති තැන උන්වහන්සේලා තුල අපිට දුකක් නැහැ පින්වතුනි උන්වහන්සේලා නිසා අපිට දුකක් සකස් වෙන්නේ නැහැ ඒ වගේම විසාකා උපාසිකාව අනේ පිළිසිටුමා නකුල මාතා නකුල පියා උග්‍ර ගෘහපතිතුමා වේලුකාන්තගේ නන්ද මාසාව දෙස බලන්න පින්වතුනි ඒ ගිහි පින්වතුල්ලා උපාසක උපාසිකාවන් වචනයක් කතා කළා නම් ධර්ම දානයක්මයි පින්වතුනි ඉරියව්වක් පැවැත්වුවා නම් ධර්ම දානයක්මයි කාය කර්මයක් කළා නම් ඒක ධර්ම දානයක්මයි ඇයි ඒ තුල චතුරාර්ය සත්‍යමයි තිබ්බේ දුකමයි තුනේ කරලා පෙන්වුවේ දුක තුනේ කරලා පෙන්වුවේ තෘෂ්ණාවේ තුල තුනී වෙච්ච නිසාමයි ඒ සෑම ක්‍රියාවක් තුලම ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි වැඩිලා තිබ්බේ පින්නතුනේ වරක් ගම්මුන් පිරිසක් ගම්වාසීන් පිරිසක් අනේ පිරිස සිටුතුමාට ගිහිල්ලා කියනවා සිටුතුමනි අහවල් ස්වාමින් වහන්සේ තුල වරදක් තියෙනවා ඒ ස්වාමින් වහන්සේ මෙන්න මේ වරද කරනවා කියලා ගිහිල්ලා කියනවා ඒ වෙලාවේ අනේ පිරිස සිටුතුමා කියන්නේ මොකද්ද ආරාමයේ තුල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවාද කියලා අහනවා එතකොට ගම්වාසීන් කියනවා ඔව් ආරාන්නේ තුල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා එහෙනම් ඒ ගැන බුදුරජාණන් වහන්සේ බලා ගනිමි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන කාගේවත් වැරදි හොයන්න මට අවශ්‍ය නැහැ මට ඒ දක්ෂභාවයක් නැහැ පින්වතුනි මොකක්ද යානේ පිරිසිදුමාගේ කතාවේ අර්ථය වෙන්නේ පින්වතුනි ඒ කතාව තුල තියෙන චතුරාර්ය සත්‍ය තෙරුවන් කෙරේ වූ සද්ධාව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාණේ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ වැරද්දක් තියෙනවා නම් ඒක අනේ පිරිසිදුමා සොයන්න යන්නේ නැහැ පින්වතුනි එහෙම සොයන්න ගියා නම් එතන තෙරුවන් කෙරේ සද්ධාව නැහැ බුදුරජාණන් වහන්සේගේ අයෝමය ශක්තිය අයෝමය බලය අයෝමය අනුන්ගේ සිද්දකීමේ ශක්තිය තමන් අවමන් කළා වෙනවා තමන් දෙවෙනි තැනට දැම්මා වෙනවා ඒ නිසාම ඒ අනේ පිරිසිදුමල්ලා වචනයක් කතා කළා නම් ක්‍රියාවක් කළා නම් අදහසක් ප්‍රකාශ කළා නම් ඒ සෑම තැනකදම අපි දැක්කේ උතුම් චතුරාර්ය සත්‍යයි පින්වතුනි දැන් ඔබ කවුරුන් වේවා ඉහළ කෙනෙක් වේවා මධ්‍යම කෙනෙක් වේවා පහළ කෙනෙක් වේවා ඔබේ හෘද සාක්ෂිර තට්ටු කරලා අහන්න ඔබලාගේ වචන තුලින් ප්‍රකාශ වෙන්නේ චතුරාර්ය සත්‍යයද ඔබලාගේ ක්‍රියාවන් තුලින් ප්‍රකට වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයද අපේ ඔබලාගේ ඇවතුම් පැවතුම් තුලින් ප්‍රකට වෙන්නේ චතුරාර්ය සත්‍යද එහෙම නැත්නම් අපි ලෝකෙට කියලා දෙන්නේ තෘෂ්ණාවද අපි ලෝකෙට කියලා දෙන්නේ පින්වතුනි දුකද අපි ලෝකෙට කියලා දෙන්නේ මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයද පින්වතුනි අපි ලෝකෙට කියලා දෙන්නේ මිත්‍යා දෘෂ්ටියද පින්වතුනි අපේ හෘද සාක්ෂියට අපි තට්ටු කළා අහන්න ඕනේ මගේ හෘද සාක්ෂියට මං තට්ටු කළා සෑම උදෑසනකම සෑම රාත්‍රියකම අහනවා මං ලෝකෙට කියලා දෙන්නේ දුකද කියලා මං ලෝකෙට කියලා දෙන්නේ තෘෂ්ණාවද කියලා මං ලෝකෙට කියලා දෙන්නේ මිච්ඡා මාර්ගයද කියලා නෑ පින්වතුනි මම ලෝකෙට කියලා දෙන්නේ
බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍යමයි. ඒ අර්ථය දකිද්දී මම ඕන වෙලාවක ප්‍රීතියෙන් පස්සද්ධියෙන්මයි ඉන්නේ. ඒ ප්‍රීතිය පස්සද්ධිය නිරතුරුවම සමාධිමත් හිතක්මයි මට සකස් කරලා දෙන්නේ. ඒ සමාධිමත් හිත මට ඇලීම් ගැටීම් වලින් තොරව සංස්කාරයන්ට අදාළව ලෝකෙ දැකීමේ ශක්තිය මතු කරලා දෙනවා. එනිසා සමාජය තුල කුමන ආගම් විකෘති නැති වුණත් පින්වතුනි ඒ අපි දකින්නේ තෘෂ්ණාවේ ඵලය හැටියටයි. ඒ අපි දකින්නේ අවිද්‍යාවේ ඵලය හැටියටයි. එනිසා සමාජය විකෘතියක් වෙන්න වෙන්න බුදුදහමේ අර්ථයන් විකෘතියින් වෙන්න වෙන්න අපි නිරතුරුවම උත්සාහ ගත යුතුයි චතුරාර්ය සත්‍ය අර්ථයන් ඔසවල තබන්න. මොකද අද අපේ ඉදිරියේ තියෙන්නේ බලවත් වූ විකෘති වූ සමාජයක් පිනතුණි. චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය බිඳුවටම ඇද දාපු සමාජයක්. ශාසනය පෞද්ගලික වුවමනා එපාකම් උදෙසා ප්‍රයෝජනයට ගන්න සමාජයක්. එනිසා පිංගතුල්ලා දක්ෂ වෙන්න මේ ශාසන විකෘතියට අර අදම්මික සූත්‍රයට අදාළව රාජ්‍ය නායකයාගේ පටන් ඇමති මණ්ඩලයේ පටන් මන්ත්‍රී මණ්ඩලයේ පටන් සංඝ සමාජය අපි දක්වාත් ජනතාව දක්වාත් මේ වන විට වැරදිකාරීන් බවට පත් වෙලා තියෙනවා. මේ වැරදි නිසාම පිංගතුනි ඉදිරියේදී ස්වභාව ධර්මයක් වැරදි ප්‍රතිචාරයන් අපිට දක්වනවා කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉරහඳ තාරකා විකෘති වෙනවා, ශ්‍රිතු විකෘති වෙනවා, අවවැස්ත විකෘති වෙනවා, මහ පොළොව විකෘති වෙනවා. පිංගතුනි මුල දුර්වල වුණොත් අගානිවාර්යෙන්ම විනාශභාවයට පත් වෙනවා. ඒ නිසා සමස්ත පින්වත් ජනතාව ජාති ආගම් කුල ભેදයකින් තොරව පිංගතුනි නිරතුරුවම දක්ෂ වෙන්න ඔබේ සමාජයේ නිවැරදිභාවයට පත් කරගන්න. මොකද මම දන්නවා මම මේ ධර්මයේ දේශනා කළත් පින්වතුනි මම මේ ධර්මයේ දේශනා කරන්නේ ගොම කලඳක් හෝ තියෙන කලයකටයි කියලා එක හොඳින් තේරුම් ගන්න. මම මේ ධර්මයේ දේශනා කරන්නේ ගොම තැවරුණු වාදනයකටයි කියලා මං හොදාකාරව දන්නවා පින්වතුනි. ඒ නිසා ඒ ගොම ටික ඉවත් කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඒක පැවිදි අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්වතුනි. අදම්මික සූත්‍රයට අදාළව අල ඉහළ තලය ඒ කියන්නේ රාජ්‍ය නායකයාගේ ඇමතිවරතුමන්ලාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගේ පටන් පින්වතුනි ඒ තියෙන අධර්මයේ ගුණයන් ඔබලා පරාජය කරගන්න ඊට සුදුසු ක්‍රියාමාර්ග ගන්න ජනතාව නිරතුරුවම උත්සාහ ගන්න ඕනේ. එසේ නොවුනොත් පින්වතුනි මම නැවතත් කියනවා මම මේ ධර්මයේ දේශනා කරන්නේ ගොම තැවරුණු බාල්දියකටයි කියලා. ඒක හොඳින් තේරුම් ගන්න. මොකද බලවත් ශාසන විකෘතියෙන් ඉදිරියේදී සිද්ධ වෙනවා. ඒ ශාසන විකෘතියෙන් සිද්ධ වෙද්දී ඉදිරියේදී අපේ රටේ දේශපාලනය තමන්ගේ බල වුවමනා එපාකම් වලට අදාළව පින්වතුනි ශාසනය බලවත් ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේ ශාසන උරුමයන් විනාශ කරන්න පුළුවන්. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ස්වාමින් වහන්සේලා අපිට ඇවිල්ලා කියනවා සායනාස උතුරු නැගෙනහිර මේ බෞද්ධ උරුමයන් බලවත් ආකාරයෙන් වර්තමානයේ අනතුරට ලක් වෙලා තියෙනවා කියලා. පින්වතුනි මේ සියල්ල සිද්ධ වෙන්නේ දේශපාලනයේ උමතු තෘෂ්ණාව නිසාමයි. පින්වතුනි දේශපාලනයේ උමතු තෘෂ්ණාවයි මේ විනාශය සමාජගත කරන්නේ අද. එනිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න ඕනේ. අපි බණ කියනවා වගේම පින්වතුනි ඒ ධර්මයේ ආස්වාදයට කොටු වෙන්නේ නැතුව නිරතුරුවම තමන්ගේ අනාගත පරම්පරාව ගැන හිතලා හෙට උපදින පරම්පරාව ගැන හිතලා පින්වතුනි අපේ මව් දෙමාපියන් නාච්චිලා සීයලා අපිට යහපත් සමාජයක් දායාද කළා. ඒ යහපත් සමාජය තුල අපි අප්‍රමාණ සැනසිල්ල අතීතේ හිටියා පින්වතුනි. නමුත් අද අපි ඊළඟ පරම්පරාවට දායාද කරන්නේ කුමක්ද? අද අපි ඊළඟ පරම්පරාවට දායාද කරන්නේ අකුසලේ සමාජයක්, අකුසලේ ලෝකයක් පින්වතුනි. ඒ නිසා අපේ වගකීම් අපි ඉටු කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා ඔබ මේ සද්ධර්මය අහනවා වගේම මම ඔබට ඒකයි කිව්වේ මා මේ කිරි දොවන්නේ පින්වතුනි ගොම තැවරුණු වාදනයකට කියලා. අපි කොච්චර උවමනාවෙන් කොච්චර කැපවීමෙන් චතුරාර්ය සත්‍ය දේශනා කළත් ඒ චතුරාර්ය සත්‍ය ක්‍රියාත්මක භාවයට පත් වෙන්න සමාජ පරිසරයක් නැහැ පින්වතුනි. එනිසා ඔබ දක්ෂ වෙන්න නිරතුරුවම මේ රටේ මුල පිරිසිදු කරගන්න පින්වතුනි. මේ රටේ මුල පිරිසිදු කරන් මුල කියලා අදම්මික සූත්‍රයේදී කියන්නේ රාජ්‍ය නායකත්වය
ඇමති මණ්ඩලය මන්ත්‍රී මණ්ඩලයයි පින්තුණී මේ මුල පිරිසිදු කරගන්න රටට ආදරය කරන රටට ගරු කරන ශාසනයට ගරු කරන චතුරාර්ය සත්‍යයට ගරු කරන අවංකභාවය තියෙන පින්තුණී සිල්වත් භාවය තියෙන පිරිසක් ඔබේ නායකින් වශයෙන් තෝරගන්න ඔබලා දක්ෂ වෙන්න ඕනේ එසේ නොවුනොත් මම නැවතත් කියනවා මේ භික්ෂුව කිරිදවන්නේ ගොම තැවරුණ වාදනයකටයි කියලා අවසරයි ස්වාමීනි සාදු 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 හොඳයි පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ පින්වතුන්ලා සියලුම දෙනා සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් මේ උතුම් ධර්ම යාත්‍රා ඒ ධර්ම දානමේ පින්කම ශ්‍රවණය කරලා මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම මුලින්ම ඒ අති උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් මේ උතුම් සත්‍ය ධර්මයන් ශ්‍රවණය කරපු අප්‍රමාණ වූ පින්වතුන්ලාට ගම්වාසී රටවාසී පින්වතුන්ලාට මේ පින් නිරුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා ඒ වගේම ඒ කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් පින්වත් සාරද මහත්මයාට පුබුදු මහත්මයාට සිරස ගුවන් විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා පින්වතුන්ලා සියලුම දෙනාට දීර්ඝායස සැලසේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු